අයිබෝන් යාළුවනේ ගුඩ් මෝර්නින්. කොහමද දවස? අද කියන්න කියලා හිතුනේ මේ බිස්නස් කරනකොට සමහර ගනුදෙනුවන් කරන ඉතාමත්ම සුපිරි වැඩක්. ඒ කියන්නේ මම කතා කරන භාෂාවෙන් කියන්නේ. මේක හොඳයි කියලා මට හිතෙනවා. මොනවද දන්නද කරන්නේ? ඔයා සාමාන්‍ය ප්‍රොඩක්ෂන් එකක් කරනවා කියලා හිතන්නකෝ. ඔයා ඒක චෙක් වලට දෙනවා කියලා හිතන්නකෝ. සාමාන්‍යයෙන් දැන් ඔයා ප්‍රොඩක්ෂන් එකක් කරලා සාමාන්‍යයෙන් රුපියල් 100 ගානේ වගේ ඔයා ඒක චෙක් වලට දෙනකොට මාස දෙකක විතර කාලයකට එයා කරන දේ තමයි ඔයාට චෙක් චෙක් පොතක් ඉදින් ගන්න කිච්චර ලොකු දෙයක් නෙමෙයිනේ බැංකුවලින් කවුරු හරි ගැරන්ටස්සන් කරපුවම කොළ 25ක චෙක් පොතක් ගන්නවා සමහර හොරු කරන දේවල් නෑ මේවා හැමෝම කරන්නේ සමහර හොරු ඉන්නවා පිච්චෙකේ ඕන පිච්චෙකක හොරු ඉන්නවනේ හොරු කරන දේ තමයි ඔයාට ඒ චෙක් එක මාස දෙකකට ලියලා දෙනවා දීලා දීලා ඉවර වෙලා රුපියල් 100 ගානේ ඔයාගේ බඩු ටික අරන් යනවා ඒ කියන්නේ මොන හරි ඔයා ප්‍රොඩක්ෂන් කරලා සීල් කරන බඩු ටික ගන්නවා වගේ අරගෙන ගිනා තවත් ඉතින් අර හිතවත් කමර දෙනවා ඉතින් චෙක් එකක් දෙයක් තුනක් පාස් වුණාට පස්සේ විශ්වාසිනවනේ ඉතින් ඔයා දෙනවනේ මෙයා මොනවද දන්නවද කරන්නේ ඔයාගේ ලක්ෂ 5ක බඩු අරගෙන ගිහින් ඉවර වෙලා අද ලංකාවේ තියෙනවා හැම නගරයකම තියෙනවා ලොකු තුග කඩ ඒ කඩවල මුදලාලිලා බලාගෙන ඉන්නේ ඒජන්සි ඔය බඩු බෙදෙන ඒජන්සි තියෙනවනේ බඩු බෙදෙන ඒජන්සි ඔය ප්‍රොඩක්ෂන්ස් නිෂ්පාදනය කරන ලොකු ව්‍යාපාරිකයෝ හිර වෙනකම් බලාගෙන ඉන්නේ. හිර වෙච්ච ගමන්ම ලොරි ලෝඩ් එක ගෙනියනවා. ලක්ෂ 5ක විතර ලොරි ලෝඩ් එක ගෙනහිල්ලා කියනවා මුදලාලි මට 4,000ක් දෙන්නකෝ කෑෂ් කියපු ගමන්ම මුදලාලි 4,40ක් ගහලා කෑෂ් දෙනවා. එතකොට ඒ වගේ වෙනකොට මෙයා කරන්නේ ඔයාගෙන් ලක්ෂ 5ක බඩු ගන්නවා මාස දෙකක් චෙක් දාලා දීලා ඒ බඩු ටික අරගෙන ගිහිල්ලා ඉවර වෙලා ඒ මුදලාලිට ලක්ෂ 4,000කට කෑෂ් කරනවා. එතකොට ඔයාට දීපු චෙක් එක එන්නේ මාස දෙකකට පස්සේ. හරිද? මෙයා මොනවද දන්නද කරන්නේ? අර ලක්ෂ 4,000 සල්ලි අරගෙන ඉවර වෙලා එයා රොටේෂන් කරනවා. එයා වෙන වෙන බිස්නස්, ඒ වෙන වෙන බඩු පර්චේස් කරගෙන, සීල් කරගෙන එහෙම යනවා. මොකද එයාට තියෙන්නේ ඔයාට කවදා හරි දවසක පුළු තියනවායි කියන මේ අදිෂ්ඨානය තමයි තියෙන්නේ. ඔයාගේ චෙක් එක පාස් කරනවායි කියන අදිෂ්ඨානය දැන්. මොකද ඔයාගෙන් ලක්ෂ 5ක 10 පාරක් අරගෙන ඉවරලා මිනිහා ලක්ෂ 4,000කට ගිහින් ලක්ෂ 5ක් මිනිහා ලොස්ට් වෙනවා. ඒ ගැන මිනිහා කල්පනා කරන්නේ නැහැ. මිනිහා කරන්නේ කොහොම හරි පොලියට ගත්තා නම් ඊට වැඩිය පොලියක් දෙන්න එපා. සාමාන්‍ය කාගෙන් හරි 120ක් විතර පොලියට ගත්තම ලක්ෂ 5කට ලක්ෂයක් විතර දෙන්න එපා නේද? ඒතකොට මිනිහාට 5,000 ඉන්නේ පාඩු වෙන්නේ. මිනිහා කරන්නේ ඔයාගේ බඩු ටික ගෙනහින් ඉවර වෙලා කෑෂ් කරලා ඉවර වෙලා මේ එයාගේ ගෙදර වැඩ කටයුතු නම්මනම් ඒ වගේ දේවල් ප්‍රයිවට් දේවල් උත් කරගන්නවා. පස්සේ ඔයාගේ චෙක් එක කෙනෙකුට දාගන්න බෑ. එතකොට මොකද දන්නවද කරන්නේ? අර හැමෙන් වෙන කාගෙන් හරි ආයෙ චෙක් ටිකක් දීලා වල ආයෙ බඩු ටිකක් ගන්නවා. ආයෙ බඩු ටිකක් කරගෙන ඉන්න ඒ ටික කෑෂ් කරනවා. ඒ ටික කෑෂ් කරලා ඉවර වෙලා ඒ සල්ලි ගෙනල්ලා ඉවර වෙලා ඔයාගේ චෙක් එක පාස් කරනවා. එතකොට කොහොම හරි ඔහොම රොටේෂන් එකේ යනකොට මිනිහා ලාභේ නෙමෙයි ජීවත් වෙන්නේ. කවදා හරි දවසක ඔය බඩු ගත්ත හැමෝටම අනිවාර්යයෙන්ම පොල්ල තියෙනවා චේන් එකකට. ඔක ඇවිල්ලා අපේ අපේ ජීවිතේ අපි විඳපු අත්දැකීම. ඒ කියන්නේ මම මගෙත් හොඳම යාළුවෙක් හිටියා. හොඳම යාළුවෙක්. ඉතින් මිනිහා මට පෙන්වුවේ සෑහෙන දියුණු උඩ බිස්නස් එක කරගෙන යනවා වගේ තමයි අපිට පෙන්වුවේ. කියන්නේ පෙන්වන්නේ එහෙම තමයි. ඒකට යටින් මිනිහා ලොස්ට් වෙලා හිටියේ. ඒක අපි දන්නේ නැහැ. ඒ කතන්දරේ දැන් මගෙන් උත්බඩු ගත්තා මාසෙට ලක්ෂ 5ක විතර සරප්පු ගන්නවා. ඉතින් චෙක් එහෙම පාස් වෙනවා. දිගටම පාස් වෙවි යනවා. ඒකට මිනිහා කරලා තියෙන්නේ මම රුපියල් 90 ගානේ ලක්ෂ 4 මාර්කට මාස දෙකක ඩේට් එකට මිනිහට සරප්පු දෙනකොට මිනිහා රුපියල් 90 න් අරගෙන ගිහිල්ලා වලවලා රුපියල් 80 න් කෑෂ් කරලා අර දුක මුදලාලියට දීලා. කියන්නේ සරප්පු 5000ක් විතර සෙට් වෙනකොට මිනිහට රුපියල් 50000ක් පාඩු වෙනවා. ඒකට ලක්ෂ 4 මාර්ක් සල්ලි ඇවිල්ලා. හරි. ලක්ෂ 4ක් හරි 4 මාර්ක් ලාභ. රුපියල් 10 ගානේ සරපු 5000කට 50000නේ පාඩු වෙන්නේ. ඒවල මිනිහට අරගෙන ලොකු ගාණක් අතට එනවා. ඉතින් එහෙම කරලා අපි දන්නේ නැහැ ඉතින්. අපි ඒ කඩවලට තව ප්‍රශ්නකුත් තියෙනවානේ. අපි ඒ කඩේට ගිහිල්ලා ඉවර වෙලා බිස්නස් කරන්න යනකොට අපි 90ක් කියනකොට එතකොට ඒ මුදලාලිය අපෙන් අහනවා ඔයාගේ ප්‍රොඩක්ෂන් එකම 80ට එනවනේ වෙන එකකින්. කියලා. එතකොට උතන වෙනවා පාඩු දෙකක් අපිට. එකක් තමයි අපිට මිනිහා පොළු තියෙනවා. කියන්නේ අපි බඩු අරගෙන ගිහිල්ලා ඉවර වෙලා චෙක් රිටර්න් කරලා කවදා හරි දවසක අපිට පොළු තියෙනවා. දෙවෙනි පාඩුව තමයි අපිට මේ මාකට් එකේ බිස්නස් කරගන්න බැරි වෙනවා. මොකද අපේ ප්‍රොඩක්ෂන් එක අපි 90ට මාකට් කරනකොට මම 80ට මාකට් කරලානේ. කෑෂ් වලට. අපි ගියාමත් ඉල්ලන්නේ 80ට. එතකොට අපිට කොස්ට් එකත් සමහර වෙලාවට රුපියල් 78ක් විතර වෙලා තියෙන්න පුළුවන්. හරිද? එතකොට අපි රුපියල් දෙකක් තියලා බිස්නස් කරන්න බෑනේ. එතකොට අන්න ඒ වගේ පාඩු ගොඩක් වෙනවා. ඒකින් දා චෙක්ස් වලට බඩු විකුණන කට්ටිය ගොඩාක් කල්පනාවෙන් කරන්නේ. මේව ඇවිල්ලා ඇත්තනම චෙක්ස් වලට ඩීල් කරන ගොඩාක් කට්ටිය කරන ට්‍රික්ස් තමයි ඒවා. ඒ කියන්නේ අපි අහුවෙලා තියෙනවා ඒවට. ඒකෙන්ද තමයි අපි ඕගොල්ලන්ට කියලා දෙන්නේ. ඕගොල්ලන්ට බිස්නස් කරනකොට චෙක්ස් වලට බිස්නස් කරන හැමෝම අනිවාර්යයෙන්ම දැනගන්න ඕන
දෙයක් තමයි මේක. මොකද මාකට් එකේ හැම නගරයකම ලංකාවේ හැම නගරකෙම ඉන්නොත් ලොකු තුග වෙළඳ වෙළඳ වෙළඳසලක් තියෙනවා. ලොකුවටම තුග වෙළඳාම් කරන මුදලාලි කෙනෙක් ඉන්නවා. ඒ මුදලාලි ගාවට තමයි ඔය හැම ඒජන්සියක්ම සවා කියන්නේ. ඕගොල්ලන් හිතන්න ඇති වෙන්න පුළුවන් මෙස් ලංකාවේ සෑහෙන පිළිගත්ත ලොකු ලොකු ඒජන්සිත් යනවා හිරවෙච්ච ගමම්ම පොලියට සල්ලි ගන්න නැතුව ඒ මුදලාලි ගාවට. ඒ මුදලාලිලා ගාවට ගිහින් ඉවරලා ලොරි ලෝඩ් එක බානවා. ලක්ෂ 10ක බඩු ලක්ෂ 9000කට බානවා. මාළ වෙන කැෂ් ටිකිල්ල ගන්නවා. ඒ මුදලාලිටත් ඉතින් පාඩු වෙන්නේ නැහැ. මොකද දැන් මාකට් එකේ ඇත්තටම හොඳ ප්‍රසිද්ධ කම්පැනි එකේ බඩු රුපියල් 1000ට විකුණනවා නම් ඩිස්කවුන්ට් දෙන්න රුපියල් 50ක් විතරනේ. රුපියල් 30ක් 40ක් 50ක් තමයි ඒ කම්පැනි එක මේගොල්ලන්ට ඩිස්කවුන්ට් දෙන්නේ. ඒතකොට රුපියල් 200ක් විතර අඩුවට ඒ බඩු හම්බ වෙනවා කියන්නේ එයාට ඇත්තටම ඒක ලොකු වාසියක්. ඉතින් එයාත් කරන්නේ කොහොම හරි ලක්ෂ 10 බඩු ලක්ෂ 8කට වගේ බාගෙන ඉවරන ලක්ෂ 2ක ප්‍රොෆිට් එකක් ගන්න එක. නම් මේක හින්දා චෙක් වලට බිස්නස් කරන කට්ටිය ගොඩක් කල්පනාවෙන් බිස්නස් කරන්නේ. හරි. මමත් අහු වෙලා තියෙනවා. මමත් ලක්ෂ 38ක් 39ක් එන්න තියෙනවා මේ බජාර් එකේ. ඒක අපෙන් උත්තරගෙන ගිහිල්ලා ඒ දේ තමයි කරලා තියෙන්නේ. අපි අන්තිමට හොයලා බලනකොට අපෙන් බඩු ගත්ත කට්ටියත් ඒ දේ තමයි කරලා තියෙන්නේ. ඒ හින්දා ගොඩක් කල්පනායෙන් වැඩ කරන්නේ.